Megastars Bahas supiri Tarus sangglamer Swampernya Orient Mama mama bayu na magi panenge pauna redola hade hol managade mavana thura mama boma bayu na magi panenge pauna ammada siri alu pettiya bala thiyenne mokak danna meke admission number ek budu ayye budu ammo me mokedda me මනුස්ස ආත්මයක්වත් නැති බං කොහමද බං ඔහොම දිවුරන්නේ හා හා බලපන් මගේ මූණ අම්මේ දැන් ඇඟට ලේ ටිකක් ඉනුවේ මොකද්ද බං මේ මූණ දාගෙන හිටපු ජරාව ඒක ජරාවක් නෙමෙයි ඊයේ මට හම්බුණා සැලොන් එක වැඩ කරන නංගි මල්ලිකෙනෙක්. මම ඒකට කිව්වා පොඩ්ඩක් මගේ ළමයාව අල්ලගන්න මම මේ රෙද්ද හදාගන්නකම් කියලා. ඌ කිව්වා ළමයාව නම් අල්ලගන්න බෑ ඕන්නම් මගේ රෙද්ද අඳන්නම් කියලා. ඌ මට රෙද්ද ඇඳුවා ඇඳිල්ලක් හරියට නිකන් මනමාලිට වගේ. ඒ විතරක් නෙමෙයි ඌ මට බය වෙලා දුවනකොට ඌගේ බෑග් එකේ තිබ්බ ෆේෂල් පැක් එකක් මට දීලා ගියා. මං ඒක ඉතින් දාගෙන සුදුයිද කියලා බලන්න. හරි සෝ තියෙන සුදු මදි වලද කොහෙද මේ? ඕක දාගත්ත උඹ රස්සාවට යන්නේ නැද්දද? ඒකනේ බං අයියේ ප්‍රශ්නේ. මං ඒක දාගන්නකම් පොඩි එකාට කාටුන් එකක් දාලා දුන්නා බල බල හිටපන් කියලා. මේක දාගෙන බලනකොට පොඩි එකා එතන නෑ. ඒකනේ දු කොහොමද බං මං කීයක් කර හම්බ කරගන්නේ? උඹේනේ බං වැරද්ද. පොඩි උන්ට කාටුන් දෙනවද බලන්න? ඒක බය වෙන්න. ඒකත් ඇත්ත. අපේ පොඩි එකාගේ දැල් ලොකු කම. මේ ළඟදී ඒක මට කියනවා. අම්මේ මේ රස්සාව හරි බෝරි. මාව හොඳ ලොකු එකෙකුට දීලා දාන්න ඌ මාව හොඳට බලාගනින් කියලා. අංගියේ මේ යක්ෂ පැටව දැන් හැදලා තාලේ අන්තිම නරකයි අන්තිම නරකයි. මේ මොනා වුණත් ඉතින් මගේ පොඩි එකානේ අයියේ. මං බලලෙන්නකො මහසෝණ අයියගේ ගෙදරවත් ගිහිල්ලා දාන්නේ. දකලා පුරුදු වගේ මතක් කරන්න මතකද මේ බැල්ම ඕන්න අම්මට සිරි මට මතකයි නංගි නගර සභාවේ කොළරොඩියේ වැඩ කරා නේද අනේ නගර සභාවේ නෙමෙයි අද මතකද අර ප්‍රසිද්ධ ටීවී ඇඩ් එකක් තියෙන්නේ ගෝවියාගේ ගජමිතුරා අරුදේ අරියටරි නංගිනේ අමුඩේ හිටියේ වඩ මතකයි අනේ නැහැ මම තමයි අර ගෝවියට අමුඩ නංගි මම හරි ආසයි ඒ ඇඩ් එකට කලුකුමාර වේනෝ කලුකුමාර ඔද්ද එහෙම කොහෙද යන්නේ අය මං යනවා ටොයිලට් එකට ඉතින් අර ඇකුල ටොයිලට් හදලා තියෙන ඇනි තරම් ඒවල පොලිමනේ පොලිමට ආතම නෑම පොලිං නෑ මේ කලුකුමාර අයියෝ නේද? ඒ ඉස්සර අයියේ ඔය ඉස්සර මට වැහෙන්න කොච්චර try කරාද? දැන් වැහෙන්න පුළුවන් තරම් වැහෙන්න අයියේ. දැන් වැහෙන්නේ නැහැ. දැන් ඔබ කරගත්ත ගමම තමයි. මෙයා පක්ෂේ මාරු කරන්නේ අර මොකද්ද ප්ලාස්ටික් එකක් කරලා මෙයා දැන් පක්ෂේ මාරු කරලා ඉන්නේ. දැන් ඉතින් වැහුනොත් අපිට තමයි. මේ නංගිව පොඩ්ඩක් ටෝක් කරලා බලන්න. මම අමුඩේ දාගෙන එන්න. කලුකුමාර මල්ලියේ. ඔබ මොහිනියක්ක. ගිලම් යම් දෙක. ආ මෙලා මෙයා
මන් දැක්කා. මන් දැක්කා උඹේ ළමයා යක්ෂ පැටවුව එක කොයිද මේ මේ යන රේ බාට පායන. අනේ මෝහිනී අක්කා. මේ මොන කල හොල්ම නැද බම්මේ? ආ නයිස් ටු මීට් යූ. කොහොද බම්මේ? දෝදු බම්. ඔයා මගේ ෆේවරිට් එකක් ගේ. එන්න අපි සෙල්ෆි එකක් ගමු Facebook ක අප්ලෝඩ් කරන්න එන්න. ඊට පස්සේ සාරි හදාගෙන කම්. එන්න ඔකේ. හා. දැන් ටං දාන්න ටං. ටං. අනේ මේ දිව දිව. දැන් දත් පින්නේ. පිච්චා විත් මොහිනි අක්කා ආ ඒ බං ගෑණිය රෝහිණි කොහෙද මම මගේ ළමයා වරගෙන ගියේ මම මෙතන මේ පතර දිබ්බාගෙම ඉන්න පෙරේත කුඹාන්නේවට බැන බැන මගේ දරුවෝ හොයනවා කොහෙද මම මගේ ළමයා වරගෙන ගියේ ඉඳා උඹ ළමයා තියාගන්න මේ නිකන් ඉන්න ළමයා වර මම මේ බිස්නස් එකට අරන් ගියාම මේකෙක තියෙන ඊර්ෂ්‍යාව බ්ලම්බ කරගන්න ඕන ළමෙක් හදාගනිකෝ ඔය වටේට මේ උන්නේ මේ ඉන්නේ තවගෙන ඇටි හිතුවද මට උඹට වගේ විශේෂ කියලා ශරීරයකත් මට ෆ්‍රයි කරා. හේදෙදි මං අහවුනේ. මොකද ඉතින් මං ෂෙට් දාන්නවනේ. හරි හරි රෝහණේ නංගියේ කලබල වෙන්න එපා මොහොනේ. මේක නෙවුනේ මම තමයි රෝහණේට කිව්වේ ළමයා ටිකක් අරන් ගිල්ලා කීයක් හරි හොයාගන්න කියලා. මේ ප්‍රශ්නයක් නෑනේ. ටෙන්ෂන් එක තියන්න. ඔපම එකට ඉඳා තියාගන්න. ඒ කීයද බම්මේ? කට්ටිය දෙන්නේ සොච්චමයි. ඒකට වැට් එක ගහම ඉතුරු වෙන්නේ ඉතින් ඔච්චරයි. හරි හරි දැන් කමන්න දැන් කෑ ගහන්න නෑ හිටපන්කෝ. දැන් ගෙදර හිටියා නම් ඕ ටිකක් නෑනේ. කොණ්ඩක් හිටපන් අඩු ගානේ මරණ සහතික ඒවත් නැකන් හිටපන්කෝ මේකට පුදුම අමාරුවන්න තියෙන අපයට දැන්න ඉල්ලන්න තියෙන්නේ මම ඉල්ල තියෙන්නේ අම්මා අනේ තවෙ කේ අම්මා එනයි හොපයි මේ කනත්ත අයියෝ නෑ තම හොල්ට අතර කියන්න ඕනේ මේ අපාය දොරට ගාව වැහ තියෙන්නේ මේ ලෙඩා ලෙඩා නෙමෙයි දොස්තර මේ දැන් ලංකාවේ දොස්තරඳම තෝකද නෑ දොස්තර කමට අමතර පොඩි බ්‍රෝකර් වැඩ ටිකක් කරා ඉතින් මගුලක් කතා කරන්න ආපු එකෙක්ට ලොරියක් සෙට් කළා ආර්ෂස් කාරේට ලොරියක් වගේ තඩි ගෑණියෙක් සෙට් කළානේ අනිත් පැත්තට ගහපන් පොලේ මෙයා මෙයා සිරුවෙන් සිටින් පහසුවෙන් සිටින් ආ මේ මොකද මේ ඇයි මේක තමයි මට පාද විදි ඔය හරි මේ වැදගත් වැඩක් තියෙන්නේ ඔන්න මේ දැන් කෝල් එකක් ආවා කාසල් එකෙන් ගෑනු කෙනෙක්ට විලිරුදාව ඇදලා කෑ ගහනවලු අලුතෙන් ආත්මයක් තියෙනවා මොකද කියන්නේ මනුස්ස ආත්මෙට යන්න කැමති කවුද අතුසම බලන්න පොරගන්න එපා අනේ මේ ලංකාවට නම් මට යන්න බෑ මම මේ මොහිනීගේ ළමයා ශ්‍රියා කරා මේ බිස්නස් එක කරන්නේ මේ මම යන්නේ නෑ මේක මගුල මේක මෙරක් නෑනේ මොරයි ඉන්දියාවේ වේකන්සි එකක් කවුද මට කියන්න අයියේ මොකද ඉන්දියාවේ කේස් එක ඉතින් ඉන්දියාවේ එක් කරොත් නේ ලොක්කව පෙන්නන්නේ ඒකත් ඇත්ත එතකන් ඉතින් ඔබ මේ පොල් ගන්නද අනේ නෑ ඉලෙකුණව අනිවාර්යෙන් සැලුන් එකක් තියෙන්න ඕනේ මම මේ සැලුන් එකක් දාගෙන මගේ බිස්නස් එක පටන් ගන්නවා අපාය සැලුන් කියලා නඩලිනා මේ ඕනතර අනේ මේ එහෙම නෙමෙයි බං එහෙම නෙමෙයි මගේ ජොබ් එකට ගැලවෙන්න යන කවුරු ඉදිරිපත් වෙයන්ක බං අනේ මොකද්ද බං එහෙම නම් ඉතින් මම යන්නම්කො සාප මම ගපන් වැඩිම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මං එහෙට ගියාම කවුද මගේ මේ දරුවව බලාගන්නේ මං කියන්නේ මේ රෝහණි නංගි මේ ළමයා පොඩ්ඩක් බලාගන්න අමින්න මේ බිස්නස් එක කරන වෙලාවට ටිකක් මං ළමයාව ගන්නවා කලි කුමාර මල්ලි අනේ මේ මට නම් බෑ මට අයියා මල්ලි දෙල්ලම් නරන ළමයට තලවට බෑ මේ මේ don't don't මට ෆිගර් එක අවුට් කරගන්න බෑ හරිද අනේ මුණයි අකු නෙමෙයි මිනිස්සුද කද ලෝකෙට ගිහිලා හොඳ කෙනෙක් වෙන්න හදපන් මුගේ තියෙන ඉරසියාව මොහිනීට උනත් ළමයි දෙන්න නම් කට්ටි ඉන්නවා. ළමයා බලාගන්න තමයි එකෙක්වත් නැත්තේ.
අනේ මට මේ දරුවව කාට හරි හදාගන්න දෙන්න තිබ්බනම්. මේ දරුව පොඩක් තියාගන්නවද? බය වෙන්න එපා. සාරිය ඇඳ ගන්න එක නෙමෙයි. ජීවිතය හදාගන්න. සුසාන භූමියේ දොරටුවෙන් අපායේ චාරිකාවක ඔබ කැඳවාගෙන ගිය ආර්යන්ස් කණ්ඩායම යම් ප්‍රහසනයක් ඉදිරිපත් කළා ඔබ වෙනුවෙන්. හොඳයි සබීතා, ඔබේ අදහස ඉදිරිපත් කරා. අපාය මේ මනුෂ්‍ය ලෝකයට වැඩිය හොඳයිද කොහෙද මට පේන විදියට? දනුක, ඒකම මේ අපේ රයිනි හැමදාම මොනාහරි කරනවා, බය කරනවා. මේ හිතාගන්න බැරි විදිහ දෙයක් කරන්න අපි ගැස්සුණා, බය වුණා. මේ නිරංචි දිකටම කොහොමද දන්න ඒ දිකට මේ රංගනය පවත්වගෙන ගියා. දනුක කියන්න ඕනේ මේ නිරංජිට සහලවලා වුණ අද උදේ ඉඳලා. නමුත් ඒක මේ සේලාක පෙන්වන්න නැතුව අපිත් එක්ක හැමතිස්සෙම ඉන්න ලොකු හයියක්. තමන්ගේ කාර්යය ටීම් එකක් විදිහට, ටීම් වර්ක් එකක් විදිහට හැමෝම එකතු වෙලා මේ හොඳින් ඉෂ්ට කරා කියලා මම හිතනවා. ඉතින් අපි බලමු ඔබේ අදහස් මොකක්ද කියලා. ශ්‍රියන්ත මෙන්ඩිස්, මට විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. මේ රයනි දැන් ඒක තමයි මේ එකපාරම මේ ප්‍රේක්ෂකාගාරය උණුසුම් කරන්න හේතුකාරණා වෙච්ච සිද්ධිය. මං හිතන්නේ ඇයට වෙනම අපි සුතිවන්ත වෙන්න ඕනේ මේ එහෙම එකක් ඇතුළත. සමහර නින්දේ ඒක ලෝක ඇතුළේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වැඩි වුණාද දන්නෙත් නැහැ. නමුත් කෙසේ වෙතත් ඇය ඉතා මැනවින් ඒකට යම්කිසි උත්තේජනයක් ලබා දුන්නා. රංග භාවිතාව ඉතා විශිෂ්ටයි. මොකද මෙතෙක් මේ ප්‍රේක්ෂකාගාරයත් සමග, එහෙම නැත්නම් විනිශ්චය මණ්ඩලය සමග ගනුදෙනු කළේ නැහැ කවුරුවත්. මම හිතන්නේ ඒ ගනුදෙනු කිරීමත් අලුත් දෙයක් ප්‍රසංග වේදිකාවක් තුල. අපි මෙහෙම කියමු නිකන්, ඔබ මෙගා හිරු මෙගා ස්ටාර් වේදිකාව වර්ණවත් කළා. ස්තුතියි. ඔව් රවින්ද්‍රන්තනිය, ඔබ කියන්නේ ගනුදෙනුවක් නැහැ මට දීලා ගියා ළමයා, මටයි බලා ගන්න වෙන්නේ එයා ජීවිතේ හදාගන්න කියලා ගියා. නලවන්න නලවන්න දැන් ඉදින් නතර ළමයි නාලල පුරුදු මං කිව්වේ. දැන් මම මොකද කරන්නේ? ළමයා හදා ළමයා හදාගන්නත් බෑ, තනීම කාට හරි උදව් වෙන්න වෙයි මට. අපි වින්දනයක් ලැබුවනේ ඒ දේ කාල සීමාව තුළ. පැහැදිලිවම චරිත වශයෙන් වෙනස්කමක් පෙන්නලා, ඇත්තරම එකිනෙකාගේ රංගනයන් ගත්තහම පැහැදිලිවම ඔවුන්ගේ අනන්‍යතාවය තියාගෙන තමන්ගේ දක්ෂකම් මතුවෙන විදිහේ රංගනයක් මේ තුළ ඉදිරිපත් කළා. මම හිතන්නේ අඛණ්ඩව මුලින්දන් අගටම ඒක තදින්ම පවත්වාගෙන ගියේ දනුක. අර ඉස්සර හිටිය අර ඒ තරුණයා පහසුතාවයට පච්ච තරුණයයි මෙයයි අතරින් මහා වෙනසක් දැක්කා. හැබැයි චරිතය නම් පුරුපුරුදු බවකුත් පිරුණා. ඉතින් මේව මොකද එක ඉරියව්වක්වත් අඩු කළේ නෑ. ඒ වගේම අනිත් හැම දෙනාම ඇත්තටම මං හිතන්නේ නිරංජි තමන්ගේ චරිතය මුලින්දන් අගට මෙයාට මහා බරපතල කොටසක් කරන්න තිබුණා. අද මන් දන්නවා මෙතන දෙන්නෙක් ඉන්නවා අසනීප තත්ත්වයේ. රයිනිත් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. කොහොම වුණත් ඇත්තටම වේදිකාව එක පාරෙම වෙනස් තත්ත්වයකට ගියා. දිල්හානි කෑ ගැහුවා. මේ ඒ වේදිකාව කුපුරවාගෙන මතුවුණ ආකාරය ඇත්තටම හරිම ෂොක් එකක් තිබුණා.
ඒක ඔයා ඉතාම සාර්ථකව කළා. මම දන්නවා එවැනි දරුණු පිපිරවීම් සහ ගවම්ම වගේ දේවල් වල මෙතෙක් කල් ඉතාම හොඳින් කරලා තිනවා. කොහොම වුණත් සම්ස්තයක් වශයෙන් ගත්තාම හොඳ ප්‍රසරයක් මත උනා ඔබේ උත්සාහය ඇත්තටම සාර්ථකයි. දිනහනි බැලූ බැල්මට සරලයි වගේ මේ ඩ්‍රාමා එක. හැබැයි අපිට මේකේ හැම විවිධ පැතිවලින් හිතාන ඉඩ තියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෝහිනීලා රෝහිණීලා ගත්තොත් ඒගොල්ලන්ව ඒ අම්මලාට අපිට අනන්ත අප්‍රමාණ පාරවල්වල මෙවැනි අම්මලා ඉන්නවා. එතකොට මේ නිරංජිගේ චරිතයත් ඔය ඔක්කොම චරිත අපිට තියෙනවා. එතකොට හොර දොස්තරලා ඒ කියන්නේ ඒ වගේ පුදුම නියෝජනයක් සමාජයේ මේ 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 නාට්‍ය තුළට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම දැන් මම හරි කැමති අර අවසාන මේ රුවන්ගේ වචනයට. ඒ කියන්නේ මේ ළමයා අල්ලගන්න කියන්නේ ජීවිතේ හදාගන්නකම්. ඒක ඇත්තටම ඉතාමත් වටින වචන පෙළියක් තමයි ඔයා කියන්නේ. ඉතින් මට හිතනවා සරලව අපිට පෙනිච්ච මේ එක ප්‍රහසනය තුලින් විවිධ පැතිවලින්, ඒ කියන්නේ දැන් හිතන්නකෝ අර කෝල් එක එනවා ධනංජයට මේ මේ වේකන්සි එකක් තියෙනවා කියන. ඉතින් මේ මොකද්ද මේ අපි අපේ පැත්තෙන් ගත්තොත් මේ බුද්දිසම් නෙන්නේ ධර්මයේ නෙමෙන්නේ. ඉතින් එහෙම අපිට විවිධ පැතිවලින් මේක යන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න ඉඩක් ඉතුරු කරලා තිබ්බ ඩ්‍රාමා එකක් විදියට තමයි මම මේක දකින්නේ. ඉතාමත් හොඳයි. දැන් මේ මාව සම්බන්ධ කරගත්තද රිහර්සල් වලට? එහෙනම් හරියටම ඔබ ඔයාට ඒ වචනේ කියන්න කොහොමද මගෙන් ඩයලොග් එකක් ගන්න? ඔබට ඔබතුමාගේ හරියම වචන එනවා කියලා අපි දන්නා ඒ හොඳයි. දිල්හානි ඔබේ ලහම නවයයි ළමෙක් බලාගන්න තියෙනවනේ ඒකින් එකක් සබි ෆෙඩ් කියා දුන්නත් මට පේන්නේ සහලෝල වුණ දැන් උණ වැඩි වුණා වගේ උණ විකාරේ උණ විකාර Megastars, Bahas Supiri, Tarusang Glamea.